राम तेरी देशीय दे आगे करना ओब विनुविन में देशीय किरिगोविन के लबागन्ना सीएट सी अपने देशीय एलकिरिवलिम मनीष पादित पहलवक्त किरियानुग्रहेन जन्ना पियाम वनंतरे खतंदरे සුහද පිලිසඳරකින් ඔබ අපේ එක්වන මේ සොඳුරු අඩහෝරාවයි වනන්තරේ කතන්දරේ වනන්තරේ සුරක්ෂිත බවයි සතා සීපාවා ගහකුල තුරුලතා සමග මිනිස් වගට ජීවය ලබා දෙන්නේ දේශීය සම්පත් වලට ආදරය කරන දේශීය කර්මාන්ත අතරට එක් වූ වස විසිනති කිරි නිෂ්පාදන දෑයට තිලින කරමින් රටේ සංවර්ධන ක්‍රියාවලියට උරදී සිටින පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනයයි. ජනතා ශ්‍රමදායකත්වයත් දේශීය සම්පත් හඳුනාගත් දේශීය කර්මාන්ත අතරින් රටේ නිරෝගීමත් ජනතාවක් ඇති කරලීමට අවශ්‍ය පෝෂ්‍යදායි වසවිස නැති කිරි නිෂ්පාදනයේ පුරෝගාමින් වන පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනයේ සභාපති ආරේචිල වික්‍රමනායක මහතා අප සමග එක්ුණේ මෙන්න මේ විදිහට කතා කරමින්. මම ඉතාමත් ආනම්බරයි කියන්නේ අවුරුදු 40කට පස්සේ ලංකාවට පිටරටින් ගෙන කිරි පිටි දන්තර කිරීම සඳහා අදපු අවුරුදු 40කට පස්සේ පළවෙනි කර්මාන්ත ශාලාව. ගොඩක් අය කිව්වා මේක කරන්න පුළුවන් පිටරටවල වලට විතරයි අපිට බෑ කියලා. අපි අද වෙනකොට ලෝක තත්ත්වයේ ඉහළම තත්ත්වේ ලෝකයේ ඉහළම තත්ත්වයේ කියලා මම තවත් වරාවක් කියනවා. ඉහළම තත්ත්වයේ කිරි පිටි අපේ රටාව හදනවා. මෙන්න මොනම රටක හැදුවත් මාස ගාණක් පරණ කිරි විකුණන්නේ. අපිට අපේ කිරි අද මොන්ඩ්‍රාගලදී හැදුවත් හෙට කොළඹට ගෙනහැල විකුණන දවසේ පරණ රසායන ද්‍රව්‍ය කිසි දෙයක් දාන්නේ අර දැන් පහුගිය කාලේ කියපු මැලමයින් පාම් ඔයිල් මොනවත් නැතුව අපේ වැස්සිකේ කිරි ටික එදාම රටේ ජනතාවට පරිභෝජනට හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි ලක්ෂ ගාණක් අපේ රටේ ජනතාවට එදිනෙදා ආදායම ලැබෙනවා ඒ කිරි විකුණන ගොවියට. එතකොට දවස ගානේ පිටරටින් ගේන කිරි පිටි වලට යන විදේශ විනිමය ඉතුරු වෙනවා. අද වෙනකොට අපිට පුළුවන් වෙලා තියෙනවා බටර් නිෂ්පාදනයේ රට ස්වයං පෝෂිත කරලා එදා රබර් දීල හාල් ගත්තා වගේ අපි බොරතෙල් ගන්නා විශේෂ මිරාණේ වගේ රටකට බටර් දීලා ටොන්දාස් ගානකින් දෙන්න පුළුවන් තත්ත්වයක් අද උදා වෙලා තේනවා. ඔව් දැන් ඒ කියන්නේ මේ පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනය තුල කිරි පිටි පමණක් නෙමෙයි අමු කිරි පමණක් නෙමෙයි බටර් නිෂ්පාදනයේදී ඉතා ඉහළ මට්ටමකට ඇවිත් තියෙනවා. බටර් නෙමෙයි කිරි කර්මාන්තයේ හදන ඕනෑම නිෂ්පාදනයක් ලෝකේ තියෙන අලුත්ම යන්ත්‍ර උපකරණ වලින් ගෙනහැල්ලා අපි මේ හදනවා. ඉතින් ඒක නිසා මේකට අපිට වෙන කොහෙන්වත් ඔක කිසිම රටක මීට වැඩිය හොඳ කිරි නිෂ්පාදන ගේන්නම බෑ. හේතුව අපේ අද හදපුව අද විකුණන්නේ අපි නැව්ගල ඇල්ල මාස ගණන් නැව්වලගෙන හැල්ලා බටර් ටික අයින් කරගෙන ප්‍රෝටීන් ටික අයින් කරගෙන හොරකම් කරලා ඒ කිසි කතාවක් නැහැ. විදේශ වශයෙන්ම ගමේ ගොවියාට ජීවිතය දීලා රටේ ආර්ථිකයට විදේශ විනිමය ඉතුරු කරන මහා සම්පතක්. ඒක මට නිර්මාණය කිරීමේ අදහසක් ආපු එකත් මගෙත් වුණා. සාගම්බර ඒ වදන කියන්නට පුළුවන් ශක්තිය ආරීශීල වික්‍රමනායක මහතාට පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනයේ සභාපතිතුමාට තියෙන බව අපිත් ඊට ආඩම්බරයෙන් කියන්නට ඕන. Thank you.
වනන්තරයේ කතන්දරය සඳහා තොරතුරු සොයා අප පැමිණියේ මේ රිටිගල දැඩි සබහා රක්ෂිතය ආශ්‍රිත තොරතුරු දැන කියා ගන්න. රිටිගල කන්දේ සුවිශේෂ වූ පාරිසරික පිහිටීම එම කන්දටම ආවේනික වූ සුවිශේෂත්වය විසින්ම උරුම කර දී ඇති ජෛව විවිධත්වය කදිම නිදසුනක්. මෙම භූමි භාගයට පමණක් ආවේනික වූ ශාක විශේෂ තුනක් සහ උරග විශේෂයක් ගැන 2005 වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දියත් කළ ව්‍යාපෘතියකින් පැහැදිලි කර ඇති බව වාර්තා වෙනවා. රිටිගල බොහොම අපූර්ව තැනක්. ඉගෙන කියා ගන්න දැනගන්න දේවල් බොහොමයි. නටවුන් ගැන, පරිසරය ගැන, ගහකොළ සතා සීපාව මේ කොයි එක ගැන දැනගන්න තියෙන ජීවමාන තොරතුරු ගබඩාවක් හැටියට රිටිගල හඳුන්වන්නට පුළුවන්. මම හිතනවා මේ ගැන මම එහෙම නැත්නම් බෝපගේ අපි කතා කරනටත් වඩා වඩාත් වැදගත් වෙනවා. මේ හා සම්බන්ධව වගකීමකින් යුතුව කටයුතු කරන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා සම්බන්ධ රිටිගල ඇති සම්බන්ධතාවය පිළිබඳව අද කතාබහ කරන මේ තොරතුරු වලින් ඔබට දැන කියා ගන්නට ලැබෙන්නේ. මේ පිළිබඳව කතා කරන්න අප සමග මේ චාරිකාවට එක් වෙලා ඉන්නවා අනුරාධපුර කලාපයේ වනජීවී සහකාර අධ්‍යක්ෂතුමා W.S. වේරගම මහත්මයා. ඒ විතරක් නෙමෙයි, රිටිගල දැඩි සබහා රක්ෂිතයේ වනසත්ව අඩවි ආරක්ෂක අනුර කුමාර පැලහැටිපොළ මහතා. ඉතින් මේ දෙපළගෙන් අපි දැනගන්න මුලින්ම කැමති විශේෂයෙන්ම මේ රිටිගල පිහිටීම ගැන. මම හිතනවා මෙහි නිතර ගැවසෙන කෙනෙක් හැටියට අනුර කුමාර මහත්මයාට පුළුවන් වේවි අපිට මේ පිළිබඳව කියන්න. ඉතාම සුන්දර පරිසරයක අපි ඉන්නේ. දැන් අපි ඉන්නේ රිටිගල කඳු පාමුල පුරාවිද්‍යා රක්ෂිතය තිබෙන ඒ කඳවුරු තියෙන තැන. අපිට පේනවා වටේම තියෙන විශාල කඳු යායක්. මේ කඳු ගැනත් හරි අපූර්ව තොරතුරු තියෙනවා. කිසිවිටත් අපි කැමති වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වෙන කාර්යභාරය හා සම්බන්ධ තොරතුරු, රිටිගල හා ආශ්‍රිත තොරතුරු කතා කරන්න. අනුර කුමාර මහත්මයා, රිටිගල දැඩි රක්ෂිතයක් ලෙස 1941 ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මෙහි විශාලස්ත්‍ය හෙක්ටයාර් 1528ක් පමණ වනවා. උස මීටර් 768ක් වෙනවා. කඳු පන්තිය සැලකුවහම කඳු කීපයකින් සමන්විතයි. කොඩිගල කන්ද, උණ කන්ද, නාවුල්පත් කන්ද, ඖෂධ කන්ද, අමරපති කන්ද, ආණ්ඩියා කන්ද, පළතුරු කන්ද කියලා. පළතුරු කන්දේ බොහෝ විට තියෙන්නේ වීර පළු, ගල් සියඹලා වැනි පළතුරු වර්ග අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතිහාසය ගැන සැලකුවහම අරිට්ට පබ්බත තෙරුන් වහන්සේ ඇතුළු 509ක් භික්ෂුන් වහන්සේලා වැඩවිසූ ප්‍රදේශයක් විදිහට පුරාවිද්‍යා ලක්ෂණ තිබෙනවා. ඒ වගේම ජයසේන ගෝඨයිම්බරගෙන යෝධීන් දිවන්ද සටනක් කරලා දින මේ කන්දේ ඉහළ ප්‍රදේශයේ එම ස්ථානයේ අදටත් හඳුනා ගන්න පුළුවන් විදිහට තනිතලා ප්‍රදේශයක් විදිහට දකින්න පුළුවන්. ගෝඨයිම්බරගේ පහපාරින් ජයසේනගේ බෙල්ල බෙල්ලම් කඩවල කියන පළුගස ප්‍රාදේශීලගම් කොට්ටාසේ ගම්මානයක් තියෙන ඒ ප්‍රදේශයට විසුණා කියනවා. ගලින්බිඳුල ප්‍රදේශයේ යකල්ල කියලා ගම්මානයක් තියෙන ඒ ප්‍රදේශයට තල්ල විසුණා කියලා කියනවා. ඊළඟට ඔළුව කැකිරා ප්‍රාදේශීලගම් කොට්ටාසේ ඔළුකරඳ ප්‍රදේශයට ඔළුව විසුණා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ඊළඟට මේ පරිසර පද්ධතිය සැලකුවාම වියලි මිශ්‍ර සදාහරිස පරිසර පද්ධතියක් තමයි කන්දේ පාමුල කොටසේ තියෙන්නේ. මේ අනුර කුමාර මහත්මයා, මෙතෙන්දි මට මේ අපිට නිතර දෙවිලි අහන්න තිබෙන දෙයක් තමයි මේ රිටිගල කන්ද උඩට ගියාම නුවරඑළිය දිස්ත්‍රික්කයේ දේශගුණය තියෙනවා කියලා. මැදට එනකොට ඒ දේශගුණය වෙනස් වෙනවා කියලා.
පහලටම මේ අපි ඉන්න හත එනකොට ඊටත් වැඩිය වෙනස් කියලා. මේ ගැනත් යමක් කියන්න පුළුවන්ද වීරග මහත්මයා? ඔව්, දැන් එතන අපි ගත්තාම රිටිගල කන්ද ආරම්භයෙන්ම වගේ තියෙන්නේ මේ වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර පද්ධතියක්. ඒතර මැද කොටසට යනකොට තෙත් කලාපීය වනාන්තර ලක්ෂණ තමයි දකින්න වෙන්නේ. ඊට පස්සේ කඳු මුදුනේ තියෙන්නේ කඳුකර කලාපීය වනාන්තර ලක්ෂණ, ඒ වගේ ඒ පරිසර පද්ධති නියෝජනය කරන ශාක පද්ධති තමයි, සත්ව පද්ධති තමයි අපිට ඒ පරිසර පද්ධති වලින් දරගන්න ලැබෙන්නේ. ඉහලින්ම තියෙන්නේ මුදුනේ කඳුකර කලාපීය වනාන්තර විදිහට තමයි දකින්න වෙන්නේ. දේශගුණික තත්ත්වයක් සිසිල් දේශගුණික තත්ත්වයක් තමයි දකින්නේ. මොකද ඉතාම කිට්වින් වලාකුල් වලින් වැහෙනවා. ඒ වගේ පරිසර තත්ත්වයක් තමයි ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ අපිට. ඒ වගේම දැන් මේ රිටිකල දැන් වෙනත් කඳුපත්ති වගේ නෙමෙයි රිටිකල දෙපාර්තමේන්තු දෙක තුනක් බාහිරේ පවතිනවා. ඇයි ඒ? ඇත්තෙන්ම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ තමයි රිටිකල රක්ෂිතය දැඩි රක්ෂිතය පාලනය වෙන්නේ. ඒ අතරතුර පුරාවිද්‍යා භූමිය තියෙනවා. ඒ පුරාවිද්‍යා භූමිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කරලා මහජනයාට විවෘත කරලා ඒ පුරාවිද්‍යාත්මක ස්ථාන නරඹන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඊට පහලින් කොටසක් තියෙනවා. ඒ තනිතලා ප්‍රදේශය කඳ ආසන්නේ ප්‍රදේශය, ඒක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මගින් පාලනය සිදු කරනවා. දැන් අනුරු කුමාර මහත්මයා කියන්නේ දැන් මේ කඳ වටේටම මේ විදිහේ දේශගුණික කලාප විවිධ කලාප දැනෙන්නත් කිසියම් හේතුවක් මේ අවට පරිසරය තුලින්ම හමාගෙන ඉන්න සුළඟත් එක්කම දැනෙනවා. වටේම පේන්නේ අලි විශාල කඳු වළල්ලක්. මෙම කඳු පන්තිය වටා වැව් රාශියක්ද පිහිටලා තියෙනවා. ඒ නිසා මේ රක්ෂිතයට දැඩි සිසිලක් මේ වැව් පද්ධතියෙන් ලැබෙනවා. ඒ වගේම ශාක පද්ධතිය ගත්තාමත් දේශගුණික වෙනස් වීම එක්ක කඳේ ඉහළ ප්‍රදේශයට ගියාපුවාම දකින්න පුළුවන්. අපි මේ දින කීපයකට කලිනුත් ගියා, දවස් දෙක තුනකට කලින් සංනිවේදන පද්ධතිය සකස් කරන්න කඳු මුදුනට ඇන්ටනාව සවි කිරීමට. ඒ අවස්ථාවේදීත් එම ස්ථානයේ පමණක් කඳේ වර්ෂාවක් පතිත වුණා. ඊළඟට සුළු වේලාවකින් කඳ වටා පෙනෙන දර්ශන අපිට දකින්න නැති වුණා, මීදුමින් වැහිලා ගියා. ඉතින් ඒ වගේ ක්ෂණිකව විටින් විට වෙනස් වෙන කාලගුණික තත්ත්වයක් තමයි මේ කඳේ ඉහළ ප්‍රදේශයේ දකින්න තියෙන්නේ. ඉතින් ඒ විදිහටම තමයි ශාකත් හැඩ ගැහිලා තියෙන්නේ. දැඩි සුළං හමනවා කඳේ ඉහළ ප්‍රදේශවලට. ඒ නිසා කඳු බෑයුම් වල සහ ඉහළ ප්‍රදේශයේ ශාක ගොඩක් මිටි ශාක තමයි අපිට දකින්න පුළුවන්. ගණවන
වනන්තරේ කතන්දරේ වනන්තරේ කතන්දරේ ඔබට කියන්න අදත් මුල් අනුග්‍රහ ලබා දෙන්නේ වසවිස නැති එලකිරි නිෂ්පාදන ඔබට ඉදිරිපත් කරන පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනයයි සහභාගීත්වය සුපුරුදු පරිදි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අපි ආයෙත් අහමු වනන්තරේ කතන්දරේ දැන් මෙවැනි විවිධ දේශගුණික තත්ත්ව පවතින රිටිගල දැඩි රක්ෂිත ඒක ප්‍රදේශයක ශාක විශේෂ ගැන සඳහන් කරනවා නම් ඒ පිළිබඳව යමක් කියන්න පැහැදිලි විස්තරයක් කියන්න පුළුවන්ද ශ්‍රී ලංකාවේ ශාක ස්ථානයේම ආවිනික ශාක සංරක්ෂණය කිරීම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිත වල ප්‍රධාන අරමුණක් පරිබාහිරව සංරක්ෂණය කරන්නේ උද්භිද උද්‍යානයේ මෙම ස්ථානයේ ශාක විශේෂ 57ක් පමණ දැනට පරිශ්‍රණ වලින් සොයාගෙන තිබෙනවා එම ශාක 57නුත් ආවේනික ශාක ශ්‍රී ලංකාවට පමණක් ආවේනික ශාක 28ක ප්‍රමාණයක් අපිට හඳුනාගන්න ලැබිලා තියෙනවා මෙම ශාක 28නුත් රිටිගලට පමණක් ආවේනික ශාක 5ක් නම් කරලා තියෙනවා එම ශාක ප්‍රකාශ කළොත් රිටිගල තඹජියා කියන පොඩි වැලක් ආකාරයට හැදෙන ශාකයක් නමුත් ඒ ශාකයේ දකින්න පුළුවන් කන්දේ ඉහළම කොටසේ පමණයි. ඒවත් මේ ගල්පර ආශ්‍රිතව තමයි මේ තඹජියා කියන වැල් වර්ගය අපිට දකින්න තියෙන්නේ. ඊට අමතරව පුරාවිද්‍යා භූමියට මදක් ඉහළින් බන්දාපකුණ ආසන්නයේම අපිට රිටිගල වනමී කියන ශාකයේ දකින්න පුළුවන්. මෙම ශාකයත් මේ කන්දේ එක පැත්තක බෑවුමකට පමණයි සීමා වෙලා තියෙන්නේ. ඊළඟට උණ විශේෂයක් තියෙනවා ඩෙන්ඩ්‍රෝ කැලමස් කියලා මේ විශේෂයත් රිටිගලට පමණක් ආවිනික ශාක විශේෂයක්. ඊට අමතරව නෙළු සහ ගල් කප්පර වල්ලිය මෙම රක්ෂිතය තුළ දකින්න පුළුවන්. මේවා ලෝකේ වෙනම කිසිම තැනකවත් ලංකාවේ වෙනම කිසිම තැනකවත් දකින්න නැහැ. රිටිගලට පමණක් විශේෂ වූ ශාක. රිටිගලින් මෙම ශාක විනාශ වී ගියොත් අපිට අය ලංකාවේ හෝ ලෝකේ කිසිම තැනකින් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙම විශේෂ ශාක තිබෙන නිසා විද්‍යාත්මක පරිශ්‍රණයට පමණයි රිටිගල දැඩි රක්ෂිතය තුළට ඇතුල් වෙන්න අවසර දෙන්නේ. ඔව්. ඒ වගේම විශේෂයෙන් මේ පරිශ්‍රණ කරලා රිටිගලට ආවේනක වූ සත්තු එහෙම හොයාගෙන තියෙනවද? ඔව්. දැනට ශීරපායින් විශේෂ 25ක් මෙම රක්ෂිතය තුළ සිටින බවට සොයාගෙන තිබෙනවා. පක්ෂීන් විශේෂ 122ක් පමණ හොයාගෙන තියෙනවා. උරග විශේෂ 59ක් හොයාගෙන තියෙනවා ඊළඟට උභයජී විශේෂ 17ක් මත්ස්‍ය විශේෂ 25ක් සමනල විශේෂ 65ක් මෙම සංඛ්‍යාවලුත් ආවේනික ප්‍රතිශතය වැඩි මට්ටමක තමයි මෙම රක්ෂිතය තුළ තිබෙන්නේ දිවාසරි සූණා කියන ඒ හූණා විශේෂයත් මේ රිටිගල දැඩි රක්ෂිතය තුළ පමණයි දකින්න හම්බෙන්නේ ලෝකේ වෙන කිසිම ස්ථානයක දකින්න ලැබෙන්නේ නැහැ හොඳයි දැන් මේ වගේ අති විශේෂ කටයුතු පිළිබඳව කතාබහ කරනකොට රිටිගල ගැන විවිධ විදිහේ මති මතාන්තර තිබෙනවා. ඓතිහාසික වශයෙන් කතා කරනකොට ජනප්‍රවාද හැටියට කතා කරනකොට විවිධයි. ජනප්‍රවාදවලදී අපට අපේ අතීත වාල්මිකිගේ රාමායනය දක්වා දිවෙන අතීත කතාවක් සිහිට එනවා. මං හිතනවා ඒකත් හරි රසවත් කතන්දරයක්. ඒ කතන්දරය හා සම්බන්ධ තොරතුරක් මං හිතනවා අපිට මතක් කරන්න පුළුවන්. අනිත් එක මේ රිටිගල කියන නම හැදුන හැටි ඒකත් විශේෂයක්. සමහර අය කියනවා උසට රිටක් වගේ හැදුන ගස් විශේෂයක් තියෙන නිසා රිටිගල වුණයි කියලා. තවත් සමහර අය තව තව දේවල් කතා බහ කරනවා. මම හිතනවා මේ පිළිබඳව අපේ අවධානය යොමු කිරීමත් වැදගත්. වේරගම මහත්මයාට කියන්න පුළුවන්ද මේ රිටිගල පිළිබඳව පවතින විවිධ ජන වහරේ පවතින දේවල් මොනවද කියලා? රිටිගල කන්ද ගැන අපි ගත්තොත් ඒකේ අපිට කියන වාල්මීකි ලියු රාමායනෙත් රිටිගල ගැන සඳහන් වෙනවා කියලා. සමහර ගැමියන්ගේ මතයක් තියෙනවා රිටිගල කඳු මුදුනේ ඇති කොටස්, ඒ කියන්නේ කඳු කර ලක්ෂණ දක්වන කොටස් වගේ දේවල් හනුමන්තා හිමාලයෙන් රැගෙන එනකොට කොටසක් රූමස්සල වැටුණා, ඉතුරු කොටස ගෙනල්ලා තැම්පත් කළා, රිටිගල තැම්පත් කළයි කියලා. එහෙම ජනවහරි කතාවක් තියෙනවා.
ඊට අමතරව මේ රිටිගල ගැන අපේ ඉතිහාස ග්‍රන්ථ සම්බන්ධ වැදගත්ම ග්‍රන්ථය වන මහාවංශයේ තැන තැන සඳහන් කරලා තියෙනවා රිටිගල ගැන විස්තර. ඊට අමතරව පණ්ඩුකාභය කුමාරයා ක්‍රිස්තු පූර්ව 377 අතර කාලේ තමාගේ මාමාවරුන් සමග සටන් කරන්න රිටිගල කඳුරු බැඳගත් බවකුත් සඳහන් වෙනවා. උන්මාද චිත්‍රාවගේ කතා පුතටත් දිවෙනවා ඔය පැත්තින් නේද? පණ්ඩුකාභය කුමාරයාගේ මවනේ උන්මාද චිත්‍රාව. ඒ වගේම තව ජනවහරේ කතාවක් තිබෙනවා රිටිගල ජයසේනත් අතර ගෝඨාම්බර යෝධයා සමග සටනකට එළමිලා රිටිගල ජයසේනගේ හිසට පහරක් එල්ලගෙන පස්සේ බෙල්ල වෙන්වි ස්වාගත නොහැකි තැනක වැටෙන බවත් ඒ වගේම මේ වලසකුගේ හිසක් ජයසේන සවි කළ බවත් ජනකතාවල තියෙනවා. පසුව රිටිගල ජයසේන මහසෝනා වූ බවට ජනප්‍රදායේ සඳහනක් තියෙනවා. ඉතින් එසේම හදිසියට හිස සවි කරනකොට ඒක පිටුපසට සවි කරා කියලා ජනවාරයේ මේ තියෙනවා. ඉතින් අය රිටිගල සටන් කලාව, ඒ කියන්නේ අංගම්පොර සටන් කලාව ජනප්‍රියම මේ කාගෙත් අතර කතාබහට යොමු වෙලා තියෙන එකක් නෙමේ සටන් කලාව. එහෙම නැත්නම් අංගම්පොර කියන එක, ඒකත් මේ රිටිගලට හා සම්බන්ධකමක් තියෙනවා නේද? ඔව්, රිටිගලින් රිටිගල වෙනම සටන් කලාවක් තිබ්බයි කියලා ජනප්‍රවාදයේ තියෙනවා. ඉතින් ඒක සමහර විට පෞරාණික සටන් කලාවක් වූ අංගම්පොර සටන් පිළිබඳ බලවත් අවධානයකට මේ ගැන ඇති වෙමින් පවතින මේ සටන් කලාව අංගම්පොර සටන් කලාව කියන එක සාමාන්‍ය මතයක් ගොඩනැගිලා තියෙනවා දැනට. වසනතු නිවන් දකිනතුරු සසර වසනතුරු නිවන් දකිනතුරු පින් කෙත හෙළරන්දර යන් උපදින්නට හේතු වාසනා දේවා හේතු වාසනා රත්නමාලි සැකිරණයි මහබෝ සෙවණයි වසන තුරු නිවන් දකින තුරු සසර වසන තුරු නිවන් දකින තුරු පින් කෙත හෙළරන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා දේවා හේතු වාසනා. අදත් වනන්තරයේ කතන්දරය ඔබට කියන්න පූර්ණ අනුග්‍රහය. දේශීය කිරි නිෂ්පාදන අතර විශ්වසනීය නාමයක් දිනු පැල්වත්ත කිරි. ගුණ කිරි කිරි යාතික මන
අද වනන්තරේ කතන්දරේ කියන්න එක් වූ මේ උපදේශකත්වය පැල්වත්ත කිරි කර්මාන්තායතනයේ සභාපති ආර්යශීල වික්‍රමනායක මහතා සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාධ්‍යංශ ප්‍රධානි හසිනී සරච්චන්ද්‍ර මහත්මිය. පරිගණක ක්‍රියාකාරීත්වය ඉඳුනිල් උපමාලිකා. නිෂ්පාදක සුජීව ප්‍රශාන්ත. පිටපත සැලසුමහා මෙහෙවීම සුමනා ජයතිලක. මම විජේසිරි බෝපගේ. ඒ වටිනා පරිසරය අප එක්ව රැක ගනිමු. සතාසී පවා ශාක ප්‍රජාව ජෛව විවිධත්වය සියල්ල අනාගත පරපුරට ඉතිරි කරමු. මුළු මහත් ප්‍රජාවට යහපත් පරිසරයක නිදහසේ ජීවත් විය හැකි දේශයක උරුමය රැක ගැනීමට අප එක්වෙමු. ඒ ප්‍රාර්ථනා පෙරදැරි කරගෙන අප ලබන සතියේ අද වගේම ඔබ සමග වනන්තරේ කතන්දරේ කියන්න වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනයත් එක්ව අර්ථවත් රසවත් තොරතුරු රැගෙන එක් වෙන පැතුමින් අදට සමුගන්නවා. ඔබට යහපත් වූ පරිසරයක්ම උදා වේවා. ගඟට දොලට පණ දෙන්නේ සතයි ගහ කොළයි පලා කොළෙන් ලියලන්නේ මේ සුබදවයි ගහේ කොළේ මල් නොපිපෙන දාට ලොවදිමයි වනේ සතුන් මිලි කලයට අලි මිලි දිනට